අයිකෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2014 වර්ෂයේ පළමුවර අපොස උසස් පෙළ විභාගයේට මාතර දිස්ත්‍රික්කයෙන් මුහුණ දීලා දිස්ත්‍රික් 254 ස්ථානය ලබාගෙන අපි නැවත වරක් විභාගයට මුහුණ දීලා 136 වෙනි ස්ථානය ලබාගෙන මාතර දිස්ත්‍රික්කයේ ඊළඟට නැවත වරක් විභාගයට මුහුණ දෙනවා 2016 වර්ෂයේ දිස්ත්‍රික් 67 වෙනි ස්ථාන ලබාගෙන දැනට මොටු විශ්වවිද්‍යාලයේ විදුකාංග ඉංජිනේරු විද්‍යාව හදාරන නදීෂා එක තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔයගලන්ට පේනව ඇති ශයි 3ක් අවුරුදු 3ක් එක දිගට මහන්සි වෙලා කොහොම හරි අද මේ ඉන්න තැන ඇයි ඉන්නෝ ඉංජිනේරුවරයෙක් විදියට. එතකොට මේ ගමන ගැන මේ ආපු ගමන සහ උසස් පෙළ කාලේ වැඩ කරේ කොහොමද ඒ ආපු බාධක ගැන අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයගලන්ට. මෙයාගේ ජීවිත කතාවෙන් මේ කතාවෙන් අපිට ආදර්ශයක් ගන්න පුළුවන් විදිය. හරි ඉස්සෙල්ලා මම අහන්න කැමති මේ දවස්වල මොනවද වැඩ කටයුතු කියලා. මේ වෙන විට මම මොරටුව විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව හදාරනවා. ඊට අමතරව මේ දිනවල මම මගේ 6 මාසික පුහුණුව ලබනවා කෝඩ්ජෙන් කියලා පෞද්ගලික ආයතනයක ට්‍රේනින් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් විදියට. හරි. එතකොට මං මුලින්ම පටන් ගත්තොත් මං අහන්න කැමති පොඩි කාලේ ඉඳලම ඒ කියන්නේ 1 වසරේ ඉඳලා 13 වසර දක්වා මේ ආපු ගමනේ පාසල් කීපයකට සහභාගී වෙන්න ඇති කියලා හිතනවා සහ එක්ක ඒ තනි පාසලක් වෙන්නත් පුළුවන්. මං අහන්න කැමති පාසල් කීපයකට සහභාගී වුණාද ඒ ගැන විස්තර කීපයක්. ඔව් ගිහන් මම පාසල් 3කට සහභාගී වෙනවා. එක ශ්‍රේණිය ඉඳන් 5 ශ්‍රේණිය වෙනකම් මගේ ගමේ ඉස්කෝලේ මාරපස්ගොඩ මහාවිද්‍යාලයට යන්නේ. ඊට පස්සේ මම ශිෂ්‍යත්වේ පාස් වෙලා යනවා මාතර මහමායා බාලිකා විද්‍යාලයට. එහි මම ඉන්නේ සති 3ක් වගේ. එහි ඉන්න බෑ කියලා අඬලා එනවා අපහු ගමේ ඉස්කෝලේට. ඊට පස්සේ මම ඕ ලෙවල් වෙනකම් මගේ ගමේ ඉස්කෝලේ තමයි යන්නේ. ඊට පස්සේ ලෙවල්ස් වලට යනවා මාතර සුජාතා බාලිකා විද්‍යාලයට. එතකොට ශිෂ්‍යත්ව විභාගේ ලකුණු කොහොමද තිබුණේ? අපේ අවුරුද්දේ කඩේම් ලකුණ උනේ 137. මම 139ක් අරගෙන ශිෂ්‍යත්ව දෙකකින් සමත් වෙනවා. එතකොට කොහොම ඇවිල්ලා ඊළඟට දැන් මාතරට ගියා කිව්වනේ. මාතරට ගිහිල්ලා ආයි ආවා කිව්වනේ පැත්තට. එහෙම ඇවිල්ලා නැවත ගම ඉස්කෝලේම අධ්‍යාපනය ලැබුණ 6 වසර ඉඳලා 11 වසර දක්වා. ඒ කාලය තුල මොනව හරි දක්ෂතා තියෙනවද ලබාගත්තු? ඒ කියන්නේ අමතර තරඟ වලට සහභාගී වීම මොනව හරි තියෙනවද? ඕගිහන් මගේ පාසල් කාලේ ගත්තොත් ඇත්තටම මම 5 වසරට වෙනකන් අර චුටක් පැත්තකට වෙලා ඉන්න තැම්පත් චරිතයක් විදියට තමයි හිටියේ. මම මාතරට ගිහිල්ලා එනවත් එක්කම ඇත්තටම මම ඒක දකින්නේ ඒ මං කරේ හරි තීරණයක් කියලා. මොකද මට ගමේ ඉස්කෝලේදී ගොඩක් අවස්ථා ලැබෙනවා බාහිර ක්‍රියාකාරකම් කරන්න සහ ගුරුවරු මාව ඒවට දිරිමත් කරා. මම ඉතින් බාහිර ක්‍රියාකාරකම් විදියට මම පාසලේ සංගීත කණ්ඩායමේ වයලින් වාදිකාවක් විදියට කටයුතු කරා. 2008 වර්ෂයේ මම පළාත් හාමෝනියම් මේකල වාදන තරඟේ ප්‍රථම ස්ථානය ලබා ගන්නවා. ඒ වගේම බොහෝ අවස්ථාවල සංගීතය වගේම නර්තන අංශයෙන් සමස්ත ලංකා තරඟවලට සහභාගී වෙලා තියෙනවා. මම ක්‍රීඩා විදියට වොලිබෝල්, නෙට්බෝල්, එල්ලේ වගේ දේවල් කරා. ඊට අමතරව මම 2011 වර්ෂයේදී මගේ ගමේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව විදියටත් කටයුතු කරා. එතකොට මේ මාතර ගිහිල්ලා එන්නගත්තු තීරණේ හොඳයි. අනිවාර්යයෙන්. මොකද ඒ ඒමෙන් තමයි ඇත්තටම මේ ওই දක්ෂතා ටික එළියට එන්නේ. මට ගොඩාක් අවස්ථා ලැබුණ බාහිර කටයුතු කරන්න වගේම මට මගේ පවුලත් එක්කත් ඒ කාලේ සතුටින් ගත කරන්න අවස්ථාව ලැබුණා. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මට A8යි B1යි. A8යි B1ක්. එතකොට A8යි B1ක් ගත්තම අනිවාර්යයෙන්ම උසස් පෙළට ගණිත අංශය හෝ විද්‍යා අංශය තෝරා ගැනීමේ ප්‍රවණතාවය වැඩි වෙන ළමයි. එතකොට උසස් පෙළට ගණිත අංශය තෝරගත්තේ. ඒකට ප්‍රධානම හේතුව තමයි මට පොඩි කාලේ ඉඳන්ම ලේසිම සබ්ජෙක්ට් එක උනේ මැත්ස්. අනිත් එක මම පොඩක් පාඩම් කරන සබ්ජෙක්ට්ස් වලට අකමැති. කවදාවත් එක්සෑම් වලට අර වැඩිපුර පරිශ්‍රමයක් නොදරා විභාගෙට ගිහිල්ලා ලියන්නේ මැත්ස්. ඉතින් මම ලේසි නිසා තමයි ඒක තෝරන්නේ. මම අහන්න කැමතියි ප්‍රතිඵල කොහොමද තිබුණේ පළමුව විභාගේ?
මට B1 යි C2ක් තිබ්බා B1 combine maths වලට. එතකොට මේ ඒ ප්‍රතිඵලය 254 කිව්වම ඉංජිනේරුවරියක් වෙන්න බෑනේ මාත දිස්ත්‍රික්කය තුල. එතකොට ඒක එන්න හේතුවක් ඇති මොකක් හරි වැඩ කිරීමේ විදියක් මොකක් හරි ඒක කිව්වොත් පොඩ්ඩක්. ඇත්තටම ඔව් ප්‍රධානම බාධකය වුණේ මම ගෙදරින් වෙන් වුණ එක. ඒකෙන් මම ගොඩක් මානසික වැටෙනවා. ඇත්තටම මුල් කාලේ ගෙදරින් වෙන් වෙලා ඉන්න බැරිකමට මම ගෙදරින් දැන් තමයි ටියුෂන් යන්නේ මාතර. මේ ඉඳලා මාතර ඔව් යනවා උදේ පාසලට පහට මාතර. වගේ. එතකොට ඔයා උදේ කියලා යන්නේ උදේ පහට වගේ යනවා. ගෙදරෙද්දී රෑ 7 විතර වෙනවා. ඉතින් ඊට පස්සේ මහන්සියටම නිදාගන්න එක තමයි කරන්නේ. ඊට පස්සේ කොහොම හරි ඉස්කෝලේ යන්නත් ඕනි වුණාම බෝඩ් වෙන්න සිද්ධ වෙනවා. ඒකෙත් මුල් කාලේ ඉතින් අඬන හිටියේ. ඒත් ඉතින් අම්මලා මට ඒ අඩුව දැනෙන්න දුන්නේ නැහැ නිතර කතා කරා උදේ හවස. එහෙමයි. ඒ වුණාට අර මට නියම රිදම් එක සෙට් වෙලා තිබ්බේ නැහැ ඒ ලෙවල් වල. ඒ يعني මගේ හිතේ මුලින්දම්ම තිබ්බා නිකන් සෙකන්ඩ් ට්‍රයි එකක් ගැන වගේ අදහසක් මුලින්ම තිබ්බා. ඔව්. කරන්න වෙයි කියලා. ඔව්. ඒ කියන්නේ මම හිතාගෙන හිටියේ නෑ මං ෆස්ට් ට්‍රයි එකේ අර තියරි කවර් කරගෙන සෙකන්ඩ් එකේ උඩට වැඩක කරනවා ඔව් කියලා. ඒ වගේ අදහසක් තිබ්බා. ඒක තමයි ප්‍රධානතම හේතුව වෙන්නේ නැත්තේ. සහ අර ගෙදරින් වෙන් වුණ එක තමයි. දෙවනිවර නැවත විභාගෙ 2015 වර්ෂේ. ඔව්. 2015 වර්ෂේ නැවත විභාගෙට ලියද්දී එතකොට ඉතුරු වෙන්නේ පොඩි කාල සීමාවක්නේ. එතකොට දැන් පළමු වර විභාගේ ලියලා ප්‍රතිඵල එනකන් ඉතිගද පන්ති යන්නේ නෑ. නැත්තම් ඒකට සෙකන්ඩ් ට්‍රයි එක කොහොම හරි කරගන්න ඕනේ දෙයක් කියන එක ඔළුවේ තියෙනවනේ. නිසා පන්ති ඔක්කොට ගියා. එතකොට සෙකන්ඩ් ෂයි ප්‍රතිඵල කොහොමද ආවේ? සෙකන්ඩ් ට්‍රයි මට A1යි B2ක් තියෙනවා. ඒකයි B2. ඒ කියන්නේ කලින් B1යි C2ක් එක එක දෙවන වර ඉස්සරහට. ඒකයි B2 කුර එක ප්‍රතිඵලයක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. එතකොට දිස්ත්‍රික් රෑන්ක් එක තිබුණ 136ක්. හය. එතකොට විශ්වවිද්‍යාලයක් අනිවාර්යයෙන් මෙන්න ඇති. ඔව් මම මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රමාණන සමීක්ෂණ සමීක්ෂණය. ඒ කෝස් එකට තේරෙනවා. තේරෙනවා. ඇයි ගියේ නැත්තේ? ඒ වෙලාවේදී ඇත්තටම මම ප්‍රශ්නෙකට මුහුණ දෙනවා. එකක් මොරටුව නිසා මම යන්නත් හිතෙනවා ඒ කෝස් එකට. අනිත් දේ තමයි ඉංජිනියරින් නෙමෙයිනේ. ඉතින් මට තර්ඩ් ෂයි එකක් කරන්නත් හිතෙනවා. හැබැයි ඒක ලොකු රිස්ක් එකක්. මොකද මොනවාම හරි වෙලා මට තර්ඩ් ෂයි එකේ අර රිසල්ට් එකත් අඩු වුණොත් මට අර කෝස් එකත් නැති වෙනවා. ඉතින් මේ මම එකෙන් තීරණයකට ගන්න බැරුව ගොඩක් ප්‍රශ්නෙකට මුහුණ දෙනවා. මට සමහර අයත් කියනවා එපා ඔය තර්ඩ් ෂයි එකක් කරන්න. අපරාදී. ඔව් අපරාදී මම ගෑනු ළමයෙක්නේ ඔව්. වයස යනවා ඒ වගේ දේවල් කිව්වා. ඔව්. ඒත් ඉතින් ඔහොම තීරණය කරන්න බැරුව ඉන්නකොට මට තාත්තා කියනවා නෑ ඔයා තර්ඩ් ෂයි එක කරන්න. අපි එහෙම මොනවාම හරි ප්‍රශ්නයක් වුණොත් බය වෙන්න එපා. මේ මම මගේ තියෙන ඉඩමක් හරි විකුණලා ඒ අර මට යන්න බැරි වුණ තැනට ඔයාව යවනවා කිව්වා. يعني අපි එහෙම ලොකු පවුල් අපි මධ්‍යම පාන්තික පවුලක්. එහෙම ලොකුවට වියදම් කරන්න එහෙම සල්ලි නෑ. ඒත් ඉතින් අර ඒ තාත්තා කිව්ව දේ මගේ හිතට වැදුනා. ඉතින් මම ඊට පස්සේ දවසේම යනවා මාතර බෝඩිමටයි තර්ඩ් ෂයි එක පටන් තර්ෂයි ගත්තා. පටන් ගන්න. හරි. එතකොට තර්ෂයි එක දැන් මෙහෙමනේ පළමු වර විභාගයේ අපි කිව්වොත් ඇනෙනවා. එහෙමනේ කියන්නේ. එතකොට දෙවන විභාගේ ලියනවා. ඔව්. පළමු වර විභාගයේ ඇනුවට පස්සේ සමහර ළමයි කැමති නෑ දෙවන විභාගයක් ලියන්න. මොකද එපා වෙලා ඉන්නේ. කොහොමද ඒකට ආරම්භයක් ගත්තේ වැඩ කරන්න? මෙමය මං පළවෙනියටම කරේ මගේ තිබ්බ දුර්වලතා ටිකක් අඩු කරගත්තා. මොකද දැන් මම ෆස්ට් ෂයි කරද්දී මම බෝඩ් වුණත් මට කැලෙන්ඩරේ ඊළඟ මාසවල තියෙන නිවාඩු පවා කලින්ම මම දන්නවා. ඒ කියන්නේ මම බලාගෙන හිටියේ නිවාඩුවක් ලැබිච්ච ගමන් ගෙදර එන්න. ඉතින් පොත් ගොඩාක් උස්සගෙන එනවා ගෙදර වැඩ කරන්න. ඒ වුණාට ඉතින් මුකුත් වැඩක් කරෙන්නේ නැහැ. ඉතින් ෆස්ට් ෂයි එකම ගත උනේ එහෙමයි. ඉතින් මම අර සෙකන්ඩ් ෂයි එකට එනකොට ඒ වගේ පොඩි පොඩි කැපකිරීම් කරා. ඒ කියන්නේ නිවාඩුවක් ආවත් අමාරුවෙන් හරි නැවතිලා බෝඩිමටම වෙලා හිටිය ගෙදර ආවේ නැහැ වැඩ කරා. මුලින්දම්ම පේපර්ස් ලියන්න පුරුදු වුණා. ඒ වගේ දේවල් තමයි කරේ. ඒ කියන්නේ මේ ෆස්ට් ෂයි එකේ වැරදුනේ කොතනද කියලා අඳුරගෙන සෙකන්ඩ් ෂයි එක පටන් ගත්තා. පටන් ගත්තා. එතකොට සෙකන්ඩ් ෂයි එකේ තමා ඉලක්කගත ඒ ඉලක්ක කරන තැනට යන්න බැරි වෙනවා. ඔව්. ඒක කොහොමද ආයිත් ඒ වගේම මේ පාලනය කරගත්තේ? ඒ කියන්නේ සෙකන්ඩ් ෂයි එකත් බැරි වෙනවා. ඔව්. ඒක පටන් ගත්තේ කොහොමද ආයි? තර්ෂ එකක් එනකොට. ඔව්. දැන් ෆස්ට් ෂයි බැරි වුණාම නම් මට ඒක එච්චර ගාණක් වුණේ නැහැ. ඒ කියන්නේ මම හිතුවටත් වඩා ප්‍රතිඵලයක් මට ලැබුණා වගේ දෙයක් වුණේ.
සෙකන්ඩ් ෂයි එක නම් ඉතින් බලාපොරොත්තුවක් තිබ්බා බැරි වුණා දුකයි ටිකක් ඒත් ඉතින් ඊට පස්සේ කරනවද නැද්ද කියන ප්‍රශ්නේ තිබ්බ තර්ඩ් ෂයි එක ඒකට එකම මොටිවේෂන් එක ආවේ තාත්තගෙන් අර තාත්ත කිව්ව වචනෙත් එක්ක මට හිතුණා දැන් තාත්තගේ හිතේ තියනවනේ ලොකු හිණයක් මං ගැන ඉතින් අපිට ලොකු ලොකු දේවල් කරන්න බෑ ඉතින් මට කරන්න පුළුවන් දේ එක මම ඒක කොහොම හරි තාත්ත වෙනුවෙන් කරනවා කියලා කරනවා කියලා. එතකොට මේ ඔය ටර්නින් පොයින්ට් එක වෙන්නේ තාත්තගේ වචනේ. නැත්තම් කිව්වස් තමයි යන්නේ. බොහෝ විට බොහෝ විට මොකට කිව්වස් තමයි යන්නේ. හරි එතකොට තර්ඩ් ෂයි එක කරද්දී හිතුන් නැද්ද මේ දැන් නම් බෑ මේක ඇති කියලා මොකද දැන්? ඔව් හතරත් ලිව්වා. පහළවත් ලිව්වා. ආයි 16 කුල මේක ලේසි වැඩක් නෙමෙයි ඇත්තටම. මුල් කාලිනව එහෙම හිතුණා මොකද මගේ යාළුවෙක් ගොඩක් අය සෙකන්ඩ් ෂයි එකේ අපේ රිසර්ච් වලින් කෝසස් වලට ගිහිල්ලා තිබ්බා. එතකොට තර්ඩ් ෂයි එකේ මට යාළුවෝත් හිටියේ නෑ වැඩිය. මගේ යාළුවෝ ඔක්කොම අල්ලා වගේ ගිහිල්ලා තිබ්බා වෙන කෝස් වලට. ඉතින් අර ක්ලාසස් වලට ගියාමත් මුල් කාලේ හිතෙනවා මම යාළුවට වඩා ගොඩක් වැඩි මල්නේ අර ඒ වගේ දේවල් තිබ්බා. හැබැයි ඉතින් අර වෙන කරන්න දේවලුත් නෑ. යාළුවෝත් නෑ වැඩිය. ඉතින් මං කරන්නේ බෝඩිමට ආවම පේපර්ස් කරනවා මට බැරි දේවල් කරන අල්ල ගන්නවා ඒ වගේ දේවල් කරලා ඉතින් ඔහොම ඔහොම යනකොට මට ප්‍රයිසස් එහෙම ලැබෙන්න ගන්නවා ක්ලාසස් වල. ඔව්. එතකොට අර අර ෆීලිං එක ටිකක් නැති වෙලා යනවා. අන්තිම කාලෙ වෙද්දි එහෙම අර මම තර්ඩ් ෂයිනි දැන් මේක එපා වෙලා ඒ ගතිය නැහැ. මුල් කාලිනම ටිකක් තිබ්බා. හරි. ඒ කියන්නේ වැඩ කරලා කරලාම තමයි ඒ ගතිය නැති කරගත්තේ. නැති කරගත්තා. එතකොට මේ පාසල ලැබුණ පන්නරේ මොන වගේ සුජාතා විද්‍යාලේ මම පාසල මතක් කරන්න ඕනේ ඇත්තටම ලොකු පන්නරයක් ලැබුණා ප්‍රැක්ටිකල්ස් ටික ඔක්කොම කරගත්තේ ඉස්කෝලෙන් ඒ කියන්නේ දැන් මුලදීම ටියුෂන් වල ගිහිල්ලා අර ඒත් ප්‍රැක්ටිකල්ස් කරනානේ එතකොට ඒ දෙන දේවල් ගොඩක් තේරුම් ගන්න හරි අමාරුයි බලනවා බලනවා ඒත් බෑ ඒත් ඉතින් අර ඉස්කෝලේ ප්‍රැක්ටිකල් එක කරාට පස්සේ අර ඒක හොඳටම අවබෝධ වෙනවා හරි එතකොට මේ තර්ෂයික කරද්දී කොහොමද වැඩ කරේ කියන්නේ දැන් මම අහන්නේ දැන් සමහර ළමයි විභාගේ කිට්ටු වෙනවත් එක්කම ඔය විභාග බීතිකාව කියන කෙනා එක්සෑම් ඔයාලා කොහොමද තර්ෂය එක්සෑම් ස්ට්‍රෙස් එකක් ආවද කියන එක කියන අමාරුම දෙපාරක් මේ විභාගෙ ලියන නිසා එක්සෑම් එකට ගිහිල්ලා තියෙන බයක් නැති වෙන්න ඕන තුන්වෙනි පාර විභාගෙ ලියද්දි මම අහන්නේ කෙනෙක් විභාග කිට්ටු වෙද්දී ඇත්තට පොඩ්ඩක් බය දැනෙනවා විභාග කිට්ටු වෙනකොට එතකොට මේක කොහොමද නැති කරගත්තේ ඇත්තරම මට ස්ට්‍රෙස් එක ආවේ තර්ඩ් ෂයි එකේ මුල් කාලේ. ඇයි දැන් ඇත්තරම දැන් මේ පාරත් බැරි වුණොත් බෑනේ වෙන අවස්ථාවක් නෑ මට. ඉතින් අර එහෙම තිබ්බා මුල් කාලිනම ඉතින් එතකොට අර මගේ බැරි දේවල් ටිකක් තියනවනේ එහෙම මම ඒ ටික පොලිෂ් කරගෙන නෑනේ. ඉතින් මුල් කාලේ ස්ට්‍රෙස් එක තිබ්බා. ඉතින් හැබැයි මං අර ඒක ස්ට්‍රෙස් ස්ට්‍රෙස් කියලා අර ඒක ගැන හිත හිත හිටියේ නෑ. අය වෙනකොට ඉතින් ටක් ගාලා මං කරන්නේ ඒක මගේ මොනවා හරි වැඩකට හරවගෙන ඒකත් එක්ක බිසි වුණාම අර ස්ට්‍රෙස් එක නැති වෙනවා. හරි ඊළඟට අහන්න කැමති මේ විෂයන් හතරක් මැත්ස් කරන ළමෙක් ඇත්තටම මොකද සංයුක්ත ගණිතයේ විෂයන් දෙකක් තියෙනවා. මේ හතර කොහොමද මේ කන්ට්‍රෝල් කරේ පාලනය කරගන්න බෑ මේ හතර පාලනය කරගන්න බෑ හරියට. මේක අවුට් ඔෆ් කන්ට්‍රෝල් ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ හතර මේ පාලනය එක කොහොමද පාලනය කරගෙන වැඩ කරේ පේපර්ස් වලින්ද නැත්තම් ඔව් මෙහෙමයි දැන් මට සෙකන්ඩ් ෂයි එකෙත් කම්බයින් මේ කම්බයින් මැත්ස් වලට එකක් තිබ්බා ඉතින් අර මට ඕනේ වුණේ අර චුට්ටක් මතක් කරගන්න විතරයි ඉතින් මම පේපර්ස් ලියන්න විතරයි ගියේ අනිත් ඒවට රිවිෂන් තුත් ගියා ඊට අමතරව පේපර් ක්ලාස් එකටත් ගියා හරි එහෙම තමයි මේ අනිත් විෂයන් දෙක ඔව් අර දෙකට වැඩිපුර වෙලාවක් දැම්මා එතකොට තර්ඩ් ෂයි ප්‍රතිපල තර්ඩ් ෂයි මට එනවා ඒ දෙකයි බී එක. ඒ දෙකයි බී එකක් දිස්ත්‍රික්ක 67 වෙනි ස්ථානයේ. එතකොට ඒ අවුරුද්දේ ඉංජිනේර් ෆැකල්ටි එකට කී දෙනෙක් ගත්තද මාතරින්? මාතරින් ඉංජිනේරින් ෆැකල්ටි එකට ගන්නවා 95ක් වගේ. මොරටුවට ගන්නේ ඔව් 71ක් වගේ ගත්තා. මම 67. අන්තිම කෙළවරෙන් තමයි එතනටත්